ආයුබෝවන් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් අවධානය සිරස්තල වෙත කොරෝනා පොකුරෙන් අද දිනේදී වාර්තාගත සුවවීමක් ආසාදිතයන් ගණන 60,000 ඉක්මවයි ඇස්ට්‍රාසෙනිකා හෙට එද්දී රුසියාවත් චීනයත් ලංකාවට අතහිත දෙන ලකුණු විශ්වවිද්‍යාලයට යන සිසු දරු පිරිස වැඩි කරන්න අගමැතිගෙන් සැලසුම් රටට මුදල් ඉතුරු කොට දිරන්න කිය දුම්රිය මැදිරි 200ක් යලි දහවණයට සැප්තැම්බර් නිම වෙන්න පෙර ඇමරිකානුවන් මිලියන 300කට කොරෝනා එන්නත විදින්න බයිඩන් සූදානම් මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 60,000 සීමාව අත ඉක්මවා ගියා. ඒ වගේම අද දිනේදී තවත් කොරෝනා රෝගීන් 1520කට සුවය ලැබිලා නිවෙස්වලට යන්නත් හැකි වුණා. දින තුල මෙතරම් වැඩිම පිරිසක් සුව වෙලා ගිය දවස බවට අදපත් වීම විශේෂත්වයක්. මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවද තහවුරු වුණා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා පසුගිය 19-20 යන දිනවල හෝ ඉන්පසුව පැමිණ නැහැ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ඔහුගේ සමීපාශ්‍රිතයන් නොමැති බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ. පසුගිය 15 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කළ PCR පරීක්ෂණයේදී අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් වෛරසය ආසාදනය නොවී තිබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. මෙතර රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරැත්තේ පසුගිය දින කිහිපෙදී තමන් ළඟින් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනීයට යොමු වන ලෙසයි. මෙතර පාර්ලිමේන්තුවේ මැතිමතුවරුන් 7 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වුණා. ඒ රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා බණ්ඩාර හා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු යන මහත්ම මහත්මීන්ටයි. රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන් මේ වන විට සුවය ලබා නිවෙස් කරා පිටත්ව ගොස් තිබෙනවා. බෙයතර පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා බණ්ඩාර මහතා මහනුවර තෙල්දෙනිය කොවිඩ් රෝහල වෙත රැගෙන ගිය බවට වාර්තා වනවා. ඒ මහතාගේ පවුලේ සමාජිකයන්ට සහ කාර්ය මණ්ඩල සමාජිකයන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. බෙයතර බස්නාහිර පළාතේ රෝහල් 6කට එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හිමන්ත හේරත් මහතා පවසනවා. කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, නැගිනීර කොළඹ මූලික රෝහල සහ IDH රෝහල මේ රෝහල්වල 9 වෙනිදා සිට මේ එන්නත එහි කාර්ය මණ්ඩලයේ කොටසකට දීම ආරම්භ කරනවා. පළවෙනි දිනේදී ඉන්න කාර්ය මණ්ඩලයෙන් 125ක් පමණ දෙනෙකුට බෙදනවා. ඊට පස්සේ ඉදිරි දිනවල ඉතිරි අයට ක්‍රමානුකූලව ඒ ආකාරයට දීමට බලාපොරොත්තු වෙනවා. ඊට සමාන්තරව අනිකුත් ප්‍රදේශවල ඒවත් බෙදා හැරීම නිමූ වහාම ඒ ප්‍රදේශවලත් මේ සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරිපෙළ කාර්ය මණ්ඩල එන්නත් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. ගෙවුණු පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 534,534ක්, මරණ 15,914ක් සිදුව තිබෙනවා. ගෙවී ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 148,352ක් වාර්තා වෙද්දී මරණ 4,053ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතයන් 12,569 දිනකුද වාර්තා වුණා. මරණ 127ක් සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසීලියෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 63,626ක්, මරණ 1,206ක් වාර්තා වුණා. රුසියාවෙන් ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 18,241 දෙනෙකු වාර්තා වූ අතර මරණ 564ක් සිදුව තිබෙනවා. එක්සත් රාජධානීන් නව ආසාදිතයන් 20,089 දෙනෙකු වාර්තා වෙද්දී මරණ 1,631ක් වාර්තා වී තිබෙනවා. අද දිනේදී කොරෝනා ආසාදිතයන් 311 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගියා. 7,379 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පූර්ණ සුවය ලබාගත් පුද්ගලයන් 52,566 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
අද දිනේදී කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගියා. මෙසේ මියගිය එක් අයෙකු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදී පිරිමි පුත්කලෙක්. ගොනපල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදී කාන්තාවකද කොරෝනා හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ගයා හෙට අපේ රටට සුවිශේෂ දවසක්. මොකද ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් කළ ඉල්ලීමට කොරෝනා මරණයට රටවල් කීපයක්ම භාවිත කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත් ලක්ෂ 5ක තුගයක් ඉන්දියාවෙන් හෙට අපිට ලැබෙනවා. ඔව් චරිත. ඒ සතුටුදායක ආරංචියත් එක්කම තවත් ලැබුණු ප්‍රවෘත්තියක් තමයි ඉදිරියේදී චීනයනුත් රුසියාවෙනුත් කොරෝනා මරණ එනත් අපේ රටට ලැබෙනවා කියන එක. මේ තොරතුරු රටට හෙලිකලේ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා. හෙට දින පෙරවරු 11ට එයා ඉන්දියා ගුවන් යානයකින් ඉන්දියා රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස එන්නත් ලක්ෂ 5ක් ඒ කියන්නේ 250,000 ක පුද්ගලයන්ට මේ එන්නත ලබා දිය හැකි ආකාරයට මේ ප්‍රදානය හෙට ලැබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී මේ එන්නත් ඔගය අධිකරු ජනාධිපතිතුමා විසින් ඉන්දියා රජයේ ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතයා හැටියට ඉන්දියානු මහ කොමසාරිස්තුමා විසින් එතුමාට බාර දෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියා රජය ඉන්දියාවේ තමයි මේක නිෂ්පාදනය කරන්නේ. අපි ලබා ගන්නට ඕනේ එන්නත් මිලියන 7ක්. දැන් මේ ප්‍රධානයක්. ඒ වගේම චීන රජයත් ලක්ෂ 3ක් සයිනෝෆාම් කියන ඒ එන්නත ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. එයත් ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට ලැබෙන ප්‍රතිචාරයක්. ඒ වගේම මේ රුසියාවේ ගැමෙලියා ඉන්ස්ටිටියුට් එක නිපදවන ස්පුට්නික් කියන ඒ එන්නතත් පිළිබඳව ජනාධිපතිතුමන් විසින් පුටින් ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින කීපය තුළ ඒ පිළිබඳවත් අපිට ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට කියනවා 35%කට ජනගහනය කොහොමටත් මේ එන්නත දැනට නියම කරන්නේ නැහැයි කියන එක. අවුරුදු 20ට අඩු අය ගැබිනි මාතාවන් කිරි දෙන මව්වරුන් ඒ වගේ කණ්ඩායම් ගත්තහම අපේ ජනගහනයෙන් 35ක් ඉන්නවා. එන්නත ලබා ගත හැකි කොටසෙන් 80%ක් පමණ ජනගහනයකට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන්නේ මේ එන්නත ලබා දීමට තියෙනවායි කියන එක. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ඒ කියන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ පරීක්ෂණ කණ්ඩායමක් ඒ ඇස්ට්‍රාසෙනිකා කියන්නේ ලෝකයේ ප්‍රමුඛ එන්නත් නිපදවන සමාගමක් එක ඒ පරීක්ෂණ කණ්ඩායමත් එක්ක එකහු වෙලා කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ එන්නත භාවිත කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයට ඒක නිෂ්පාදනය කිරීමේ වගකීම පවරලා තියෙනවා. එතන සීරම් ඉන්ස්ටිටියුට් එක ගැන කිව්වොත් ඒක අද ලෝකයේ තියෙන ප්‍රමුඛම එන්නත් නිෂ්පාදනය කරන විශාලතම ධාරිතාව තියෙන සමාගම් කීපයකින් එකක්. ජාතික ප්‍රතිසත්තිකරණ ළමා වැඩසටහන් වලට භාවිත කරන එන්නත් වලින් 60%ක් විතරම නිෂ්පාදනය කරන්නේ මේ කියන සීරම් ඉන්ස්ටිටියුට් කියන ඉන්දියාවේ මේ ආයතනය. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. 2009 උසස් පෙළ විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩීම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඒ විසඳීම පවත්න අනීති රීතිවලට අනුකූලව සිදු කිරීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ශිෂ්‍යයන්ගේ අභ්‍යාචනා අධ්‍යයනය කර අභ්‍යාචනා මණ්ඩලය මගින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව කඩිනමින් බඳවා ගන්නා බවයි කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. මෙම වසරේදී විශ්වවිද්‍යාලවලට අමතර සිසුන් දසදහසක් බඳවා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඒ මහතා ප්‍රකාශ කළා. අමතරව බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ලබන 8 වනදා ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේදී ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලවලට නව බඳවා ගැනීම ක්‍රමවේදයක් හඳුන්වා දීම කෙරෙහි අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු ඇති බවයි. මෙම ගැටලුව විසඳීමට ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් ප්‍රමුඛ අවධානය යොමු ඇති බැවින් සරස විසිතුන්ගේ ගැටලු සියල්ල විසඳීමට රජයේ සහාය ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව විජිනතන ස්වාමින් වහන්සේ සහ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
अपे रटे धनुम हरी विधि प्रयोजन पिटरटट अतियान विशाल मुदल प्रमाण इतिरिकरगान संवर्धने करा अपि यान गमनट एक इतामत वेदका रजेट विशाल मुदलाक इतिरिकरद मिन दुम्रिवेदरी देसियाक अलुत वेडिया करीमट प्रवान अमात्यांशे कटेतु करत बेनफा මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පැමිණියා. භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි 200ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීමටයි මෙහිදී කටයුතු කරන්නේ. රුමේනියා මැදිරි 140ක් හා බලවේග කට්ටල 60ක් ප්‍රතිසංස්කරණය කරනවා. ව්‍යාපෘතියේ මුළු ඇස්තිමේන්තු වියදම රුපියල් මිලියන 2388ක්. පිලිසකර කිරීම කටයුතු මේ මාසයේ වන විට අවසන් කිරීමටයි ප්‍රවාහන මාත්‍යංශය සැලසුම් කර ඇත. මේ වන විටත් රුමේනියා මැදිරි 130කට වැඩි සංඛ්‍යාවක් හා බලවේග කට්ටල 50කට වැඩි සංඛ්‍යාවක් අලුත් වැඩියා කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පරිදි තිබෙනවා. මෙම අලුත් වැඩියාව නිසා රජයට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. ඉන්දියාවෙන් දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 91කට වැඩි මුදලක් වැය වන අතර චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 131ක් වැය වෙනවා. ඉතින් අපි බැලුවාම ඉතාම සතුටු වෙනවා. මොකද දේශීය කාර්මිකයෝදලා අපේ රටේ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා අපිට ලොකු විදේශ විනිමයක් මේක ඉතුරු කරලා තියෙනවා. ඒත් එක්කම ඉදිරියේදී අපි තවත් මේ වගේ තාක්ෂණයේ තියෙන කර්මාන්තකරුවන් ඉන්නවනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් එකකට ගිහලා එයන්ටත් අවස්ථාවක් දෙන්න අපි කල්පනා කරා. මොකද අපිට ඕනේ පුළුවන් තරම් විදේශ විනිමය යන්නේක නවත්තලා දේශීය සමාගම් වලින් මේ කටයුතු කරමු. මේ මැදිරියක් නිෂ්පාදනය සඳහා රත්මලාන කල්පනාත්තර සඳහා මිලියන 4ක 5ක 4 මුදලකුත් වැය වෙනවා. සාමාන්‍යයෙන් මැදිරියක් ආනයනය කිරීමේදී මිලියන 80ක පමණ මුදලක් වැය කිරීමට සිද්ධ වෙනවා. මේ වගේ මැදිරි අලුත් වැඩියා කිරීම තුළින් ජනතාවට පහසුවටත් රජයට ලාභදායක විදිහටත් ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉදිරියේදී පියවර අරන් තිනවා දේශීය වශයෙන් මැදිරි 100ක් නිෂ්පාදනය කිරීම සඳහා. अमरपुर चूलवंशिक महानिकाय अनुनायक पूज्य योगियाने सोबित स्वामीन वहांसेगे जन्मदिन वेनुवेन अग्रमात्य महिंद राजपक्ष महता उन्वहांसे वेत सुभाशिंशन एक्कला योगियान जयसुंदरारामे सह කිරුළපන සිරි ඇලන් මැතිනියා රාමාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය යෝගියානේ සෝබිත ස්වාමින් වහන්සේගේ 66 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උන්වහන්සේ මුණගැසුණු අග්‍රාමාත්‍යවරයා අනුනාහිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කළා. මහා සංඝරත්නයේද අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ පොලිස්පති සීඩී වික්‍රමරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙතර නාරහින් පිට අභයාරාමයේ පැවති දානමය පුණ්‍ය කර්මයකටද අග්‍රාමාත්‍යවරයා ඉක්ුණා. අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ 78 වන ජන්මදිනය වෙනුවෙනුයි එම පින්කම පැවැතුණේ. එහිදී අනුශාසනාවක් කළ උන්වහන්සේ ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා කළ සේවාව සමස්ත ලංකාව පමණක් නොව ලෝකෙම අගය කරන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ කටයුතු අද නිල වශයෙන්ම අවසන් වුණා. ඒ පසුරුවේ පැවති සමාප්ති සැසියත් සමගයි. පාස්කු ඛේදවාචකයට වග කිව යුතු අයට නිසි දඬුවම් නිසි විදියට ලැබෙවි කියලා අපේ රටේ ජනතාව දැන් බලාගෙන ඉන්නවා. 2019 අප්‍රේල් මාස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පිටුපුවේ 2019 වසරේ සැප්තැම්බර් මාස 20 වනදායි. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු කොමිසම 2019 වසරේ ඔක්තෝබර් 31 වන දින සාක්ෂි විමසීම ආරම්භ කර අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුතින්, හිටපු ආණ්ඩුකාර එම්.එල්. එම් හිස්පුල්ලායන මාතෘන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ ස්වයංඝාතක සහරාන් හෂීම්ගේ බිරිඳවන අබ්දුල් කාදර් ෆාතිමා හාතියාද සාක්ෂි ලබා දුන්නා. කොමිසම හමුවේ අවසන් වරට කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අපේසේකර මහතායි. ඔහු කොමිසම හමුවේ මෙලෙස පාපොච්චාරණයක් සිදු කළා. අභිසේකර මහත්තයා, ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්තයා මේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. මේ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් IS සංවිධානයේ ඍජු සම්බන්ධයක් නැති බව විමර්ශනවලදී අනාවරණය වුණා කියලා. ඔබ පිළිගන්නවද?
ඔස්වාමීනි මම එය පිළිගන්නවා ප්‍රහාරින් පසු ට්‍රොපිකල් ඉන් ලැබුම්හල හැරුණු විට අනිත් ස්ථාන 6 සහ සයින්ද මරුදු පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළේ මම නමුත් ඒ කිසිදු විමර්ශනයකින් මෙම ප්‍රහාරයේ පිටුපස ඍජුව IS සංවිධානයේ ඉන්න බවක් අනාවරණය වුණේ නැහැ ඒ වගේම ඔබේ ජේෂ්ඨ නිලධාරියා කියලා තිබෙනවා මේ කොමිසමට IS සංවිධානයේ ඍජු සම්බන්ධයක් නැති වුණත් වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් ඒ පිටුපස ඉන්නවා කියලා විමර්ශනවලදී සැකමත වුණා කියලා ඒ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ ඔව් ස්වාමීනි ඒ පිළිබඳ සැකමතුණා තමයි ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙනවා එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලෙස මිය ගින්නේ නැහැ නායකයා කරන්නේ අනුකාමිකින් ප්‍රහාරය සඳහා මෙහෙවන එක අනුකාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බ කරු ලෙස මැරෙන්නේ ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරන් මරාගෙන මැරෙන බෝම්බ කරු ලෙස මිය යාම මොකද අපේ විමර්ශනවලදී මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගත්තේ සහරන්ව ඒ නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුණද කිසියම් කෙනෙක්ව පාර්ශවයක් සහරන්වත් මෙහෙවෙව්වද කියන එක මටත් ප්‍රශ්නයක් ශානි අබේසේකර මහතාගෙන් සාක්ෂි ලබා ගැනීමත් සමග වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දිනකුගෙන් ජනාධිපති කොමිසම කළ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් වුණා කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් අදත් පළ වුණා නැගෙනහිර ජැටිය ආරක්ෂා විය යුතුයි ඒක ආයෝජනයද මොන වචනේ පාවිච්චි කරත් වෙන්නේ එකම දේ වරාය අධිකාරියට තියෙන අයිතිය නැති වෙන්නේ ඒකට අපි විරුද්ධයි අපි හිතන්නේ ඒ අයිතිය 100%ක් වරාය අධිකාරියට තිබිය යුතුයි දැන් සවුන්දා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන්න නියමිතයි කියලා තියෙනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට ගිහිලා මේක කරනවට අකමැති නම් එහෙනම් අපි ඒ ජැටිය ඔහොම තියලා පරණ ටිකෙම දුවලා සංවර්ධනය නොකර ඉන්න එතකොට ඒකේ ලොකු ආදායමක් රටට ලැබෙන්නේ නැහැ හැබැයි සංවර්ධනය කරන්න යනවනම් ඊටාම පහදලිව ආයෝජකේ අවශ්‍යයි. ඉතින් මේ ආයෝජකයා ඉන්දියාවද ජපානයේද චීනයේද එංගලන්තයේද කියන එක වෙනම කාරණයක්. මේ කලාපයේ බලවතා හැටියට ඉන්දියාව අද බලහත්කාරයෙන් හරි මේ නැගෙනහිර පර්යන්තය ලබා ගැනීමේ උත්සාහයක් තිබෙනවා. ආණ්ඩුව ඒකට කියන ආයෝජනය කියලා. ආණ්ඩුව අමු අමුවේ ඡන්දේ කාලෙදී ලබා දීපු පොරොන්දු කඩ කරලා අද ඉන්දියාව සනසන්න නැගෙනහිර පර්යන්තය ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා. අතිකර ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ කියලා. එදා ජනවරමක් අපි ලබා දෙනකොට අපි ඉල්ලීමක් කරේ අපි රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ. ඒ නිසා කිසිසේත් බදු දෙීමක් හෝ විකිණීමක් වෙන්නේ නැහැ. විපතින් සැපතට රටගෙන යාම රජයේ අරමුණ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොවිඩ් එන්නත ගෙන් වූ පසු එය ක්‍රමානුකූලව ලබා දීමට රජය කටයුතු කරන බවයි මේ මහතා අවධාරණය කරන්නේ. ජාතික විද්‍යාපදනම සංවිධාන කර තිබූ ජාත්‍යන්තර සම්මේලනයකට එක් වෙමිනුයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේ. කොවිඩ් 19 බලපෑම අවම කිරීම වසංගත අභියෝග තුලින් රට විපතින් සැපතට ගෙන යාම මැයින් ඒ සංවිධාන කර තිබුණා. රටවල් ගණනාවක පරීක්ෂණ පත්‍රිකා අනුවක් මිහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි. කොවිඩ් හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොතැබිය යුතු බවද අමාත්‍යවරයා මිහිදී අවධාරණය කළා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ අවධානයේ යොමු කර අවශ්‍ය පියවර ක්‍රියාවට නැංගමින් සිටින බවයි ඔහු අවධාරණය කළේ. රාජ්‍ය අමාත්‍යනි විශේෂඥ වෛද්‍ය සීතා අරබේපොළ මහත්මිය සහ ජාතික විද්‍යාපදනමේ සභාපති මහාචාර්ය රංජිත් සීනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අවදානමක් තිබෙන නිසා අපි මුකුත් කරන්නේ නැතුව හැමදේම කල් දැමීම උචිත ප්‍රතිපත්තියක් හැටියට අපි කිසියෙත් පිළිගත්තේ නැහැ. ක්‍රමානුකූල විධිමත් වැඩපිළිවෙලක් අනුව අපේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ලබා ගැනීමට පුළුවන් වන පරිදි අපි වැඩ කටයුතු සැලැස්සුවා. අවස්ථානුරූපී විදියට තීරණ අරගෙන වැඩ කරපු නිසා ආර්ථිකයට අලාභය හුඟක් දුරට අවම කර ගැනීමට පුළුවන් වුණා. 2013 වසරෙන් පසු මෙරට විදුලි බල පද්ධතියට විදුලි නිෂ්පාදනය කිරීම සඳහා අලුතින් බලාකාර කිසිවක් ඉදිකර නොමැති බව අමාත්‍ය දලස් අලාපිරම මහතා පවසනවා. බහව ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ආසියා සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ ඇමරිකා ඩොලර් මිලියන 115ක ආයෝජනින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ රටේ 2013න් පස්සේ අද වෙනකන් අපේ ජාතික බල පද්ධතියට බලාධාරයක් එකතු වෙලා නැහැ. කොච්චර කාලෙකින්ද? අවුරුදු 7කින්. 2013 නොරොච්චෝලේ මෙගොඩ 600ක බලාගාර ද්විත්වය මහින්ද රාජපක්ෂ ඒකට ජනාධිපති මාතින් මේ ජාතියට තිළිණ කරයින් පස්සේ අද වෙනකන් අලුත් බලාධාරයක් නැහැ.
ගයා ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන්නේ තේමා කරගනිමින් නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානයෙන් පවත්වන්න සියල්ල සූදානම් වෙමින් තියෙන්නේ. ඔව් චරිත. ඌ 1818 ඌව වෙලස සටන කියලා කියන්නේ නිදහස දිනා ගැනීමට යන ගමනේ සුවිශේෂී හැරවුමක්. ශ්‍රීලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් පසු මෙරට සම්පත්තා ශ්‍රමය සූරා කන විදේශිකයන් උඩ රටින් පන්නා තමා අහිමි නිදහස යලි දිනා ගැනීමට කැරළි සංවිධානය වුණා. එෙහිදී සිංහාසනයට උරුමයක් ඇතැයි කී දොරේසාමි නැමැතික් විල්ලස්ස ප්‍රදේශයෙන් මතුවන බව. ඔහු රාජ්‍ය උරුමය ලබා ගැනීම සඳහා පිරිස් ඒකරාශී කරන බව ඉංග්‍රීසින්ට දැනගන්නට ලැබුණා. මේ නිසා දොරේසාමි වටා විල්ලස්ස ප්‍රදේශයේ ජනතාව ඒකරාශී වීම පාලනයට ඌව දිසාව බාර මොනරවිල කැප්පිටිපොළ විල්ලස්ස ප්‍රදේශයට පිටත් කර යවනවා. එහෙත් සිංහලේ නාමින් බ්‍රිතාන්‍යයට එරෙහිව කරන සටනේ නායකත්වයේ බාර ගන්නා ලෙස ඌවේ සටන්කාමින් කැප්පිටිපොළ මහ දිසාවට ඇරයුම් කරනවා. එහිදී මොනරවිල කැප්පිටිපොළ බ්‍රිතාන්‍ය කොටිය ඉංග්‍රීසින් අතරදී තොපගේ මේ කොටියත් තොපගේ මේ ආයුධත් රැගෙන ආපසු යනු තොපගේ තුවක්කුවෙන් තොපට පහර දීම සිංහලයන්ට මදිකමක් බවත් තමා ඉංග්‍රීසින්ගෙන් සිංහලයේ නිදහස් කර ගැනීමට සටන් කරන බවත් ඉංග්‍රීසින්ට දන්වනු යනුවෙන් ප්‍රකාශ කළ බව ඉතිහාසයේ සඳහන්. වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්ධ එවපු කැප්පෙටි පොළ නිලමේ හැරුනේ රට රකින්න එතෙන් පටන් මෙරට ප්‍රථම නිදහස් අරකලෙ ලෙස හැඳින්වෙන ඌව වෙල්ලස්ස කැරල්ලට වීර මොනරවිල කැප්පෙටිපොළ නායකත්වයේ දුන් බව ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා. මොනරවිල කැප්පෙටිපොළගේ මෙහෙවීම මත සටන්කාමින් දොරේසාමි උඩරට රජු ලෙස ප්‍රකාශයට පත් කළා. මෙලෙස සංවිධානය වෙන සටන් මර්ධනය කිරීමට ඉංග්‍රීසින් අනුගමනය කළේ ඉතා දරන්දඩු ප්‍රතිපත්තිය. මුහුදුබඩ ප්‍රදේශවල සිටි ඉංග්‍රීසි හමුදාව පවා උඩරටට කැඳවන්නට කටයුතු කළේ ඒ අනුවයි. ඉංග්‍රීසින්ගේ දැඩි මර්ධනය හමුවේ දීර්ඝ කාලීන සටනක් ගෙන යාමට උඩරැටියන්ට හැකියාව ලැබුණේ නැහැ. ගලගෙදර මොහුට්ටාල කතරගම බස් නායක නිලමේ ඌටෑවේ රටේ රාළ ඇහැලේපොළ අධිකාරම් වැනි සටනේ නායකින් රැසක් අත්අඩංගුවට ගත්තා. කැප්පිටිපොළ හා වීර මඩුගල්ලේ අත්අඩංගුවටගෙන යුද්ධාධිකරණයෙන් ඔවුන්ට දඩුවම් නියම කෙරුණා. ඒ අනුව 1818 නොවැම්බර් 26 වන දින බෝගම්බර වැව අසලදී ඉංග්‍රීසින් කැප්පිටිපොළ හා වීර මඩුගල්ලේ යන දෙදෙනා හිසකසා මරණයට පත් කිරීම සමග උඩරට නිදහස වෙනුවෙන් එම නායකයන්ට දිවි පිදීමට සිදු වුණා. එත් සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය අදට අවසන් වෙනවා. ඔබට සුවදායී රාත්‍රියක්. අයිබෝවන්.